පසුගිය කාල සීමාව පුරා රත්තරන් වගේ ගණන් ගිය එළවළු අද යම් පහත වැටීමක් පෙන්눔 කරනවා. දිවයිනේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත ගියද ඇතම් ආර්ථික මධ්‍යස්ථානවල නම් සැලකිය යුතු මට්ටමකට එළවළු මිල අඩු වී නැහැ. පෑලියගොඩ මැනින් වෙළඳපළේ සමහර එළවළු වල මිල පහත ගොස් තිබුණත් පාරිභෝගික ජනතාව නම් ප්‍රකාශ කළේ අඩු මිලට තිබුණේ අඹ ගැට කැකිරි සහ වට්ටක්කා පමණක් බවයි. වෙනදාට එළවළු වර්ග කිහිපයකින් කිලෝ බැගින් රැගෙන යන පාරිභෝගිකයින් දැන් ග්‍රෑම් 250ට වඩා අඩුවෙන් මිලදී ගන්නා බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ. මේ අතර පසුගිය සතියට සාපේක්ෂව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද පහත වැටී තිබුණා. නමුත් එළවළු අලවිය අවම මට්ටමක පැවති බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. සාමාන්‍ය පරිදි අද ආර්ථික මධ්‍යස්ථානයට පහතරට බඩු රැගෙන ගොවියන් යම්කිසි ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථාන තුලට ආවා. නෝරේලියේ ඒ කඳුකර උඩරට එළවලු වල එහෙමිලට වැඩිය මෙහෙමිල පහළ මට්ටමක තමයි තියෙන්නේ. මිල කියන එක ඇත්ත වශයෙන්ම කියනවා ආර්ථික මධ්‍යස්ථාන තුල ඊටාම දෝලණය මිලක් තමයි ආර්ථික මධ්‍යස්ථාන තුල තියෙන්නේ. තමන්ගේ බිස්නස් එක සිද්ධ වෙන්නේ නැත්නම් ඔවුන් ගෙනාව මිලිනුත් අඩු මිලකට තමයි ආර්ථික මධ්‍යස්ථාන තුල ව්‍යාපාර කරන්න සිද්ධ කරන්නේ. නෝරේලියේ රුපියල් 300ක් වෙන එළවලු කිලෝක මෙහෙ රුපියල් 250යි 260ක් වගේ අඩු මිලකට තමයි ආර්ථික මධ්‍යස්ථාන තුල අද ව්‍යාපාර කරතු කරන්නේ. අද එළවලු මිලම ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන තියෙන්නේ. අවමිලේ තේමත් මිල අඩු වෙලා දිනා ඊට වඩා. අවමිලේ 100 රුපියල් 350 400ත් අතර ගියා. අද 180ක් 200ත් අතර යන්නේ අවමිලේ. නෝරේලියේ එළවලු අද සෑහෙන අඩු වෙලා තියෙනවා. අද ලීස් ඇවිල්ලා රුපියල් 240 250 වගේ තමයි අද මිල ලීස්. කැරට් රුපියල් 240 250 වගේ ගියා. ගෝවා ගියා 240 250 290 දක්වා ගියා. මුංචි මිල නම් පොඩ්ඩක් පහත බහලා තියෙනවා. බතලත් රුපියල් 100යි 105යි වගේ ඉන්නේ. බීටුත් ඒ වගේම තමයි. අද වැඩියෙන් කියලා තියෙනේ ගොඩක් මිලට ගිහින් තියෙන තක්කාලි. ඊට වැඩිය මිල පොඩ්ඩක් පහත තියෙන්නේ. අඩුවෙන් හේතුව ගොඩාක් තියෙන මිනිස්සුන්ට සල්ලි නැතිකමයි. මේ වර්ෂාවයි ගෙනියන වෙළඳට විකුණ ගන්න බැරිකම තියෙන්නේ. වෙනදා කෑල්ලක් ගෙනියන මිනිස්සයා කිලෝ 10කට වාගේ බෑලා තිනවා. වෙන වර්ෂවලට වඩා මේ වර්ෂේ මේ වෙනකොට මිල අඩුවක් තියෙනවා. නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයටත් අද සීමිත එළවලු තොග ප්‍රමාණයක් ලැබී තිබුණා. ලීක්ස්, ගෝවා, රාබු, අර්තාපල්, කැරට් සහ බීට් සීමිත ප්‍රමාණයක් ලැබුණු බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ. ලීක්ස් කිලෝවක මිල රුපියල් 200ත් 210ත් අතර මුදලක පැවතුණා. කැරට් කිලෝවක් අලෙවි වුණේ රුපියල් 220ත් 230ත් අතර මුදලකටයි. බීට් කිලෝවක මිල රුපියල් 100ත් 150ත් අතර වුණා. අර්තාපල් කිලෝවක මිල සටහන් වුණේ රුපියල් 210ක් ලෙසයි. පවත්න තත්ත්වය මත එළවලු වල මිල ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි වෙළඳුන් පවසන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.